මොනවද මේක ඇතුලේ තියෙන කතන්දර? මේ අපෝ යන්නේ අනිත් පාටිකේ වැරද්ද මොකද්ද කියන. කප්පංකාරය සල්ලි ගන්න. මෙහෙ අතර වෙච්චර ලේසි නැහැ. වයස හරස් වෙන තැන් තියෙනවා. ඊට පස්සේ ඩිවෝස් එක ගන්න පුළුවන්. බය නැතුව කතා කරන්න කියලා නේද ඔබ කියන්නේ? ආ ඒක තමයි අපි මෙහෙ ફોકસ කරන්නේ. මාත් එක්ක මේ අද දවසේ කතාබහට එන්නේ රමණී තොටගමුව. වෘත්තියෙන් නීතිඥවරියක්. නීතිඥවරියක් නිසා මම අද කටපරිස්සම් කරගන්න ඕනේ. හැබැයි ඔබගේ දැනුම පරීක්ෂා කරගන්නත් දැනුම ආරෝපණය කරගන්නත් මේක අවස්ථාවක් තියෙනවා. රමණී විශ්වවිද්‍යාලයට යන්නේ කොයි කාලෙද කොයි විශ්වවිද්‍යාලයට? මම මගේ අධ්‍යාපනය ආරම්භ කරන්නේ කලම්බ යුනිවර්සිටි එකේ ලෝ ෆැකල්ටි එකේ තමයි මගේ ඩිග්‍රී එක. ඊට පස්සේ ලංකාවේ නීතිය සම්බන්ධයෙන් අදාළ අධ්‍යාපන කටයුතු කරලා ඊට පස්සේ තමයි මම ඕස්ට්‍රේලියාවට ආවේ. දැන් ඕස්ට්‍රේලියාවට එන්න කලින් මේ නීති විද්‍යාලයේ හදාරලා මොනවාද ශාස්ත්‍රයේ නීති ශාස්ත්‍රයේ කරේ ලංකාවේ? ලංකාවේ මම මගේ මේන්ම මම ප්‍රැක්ටිස් කරේ හියුමන් රයිට්ස්. මම ගොඩක් victims protection පැත්ත තමයි cover කරේ. ඒකෙදිත් women and children තමයි ගොඩක්ම priority දුන්නේ. ඉතින් ඒක මම 10 years විතර වගේ ලංකාවේ වැඩ කරා. ඊට පස්සේ අතරම higher studies වලට තමයි මම ඕස්ට්‍රේලියාවට ආවේ. Fairgo legal service ගැනයි අපි මේ කතා කරන්නේ. රමණි, Fairgo legal service කොහොමද මේකේ ආරම්භය සැකසෙන්නේ? අතරම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම මෙහි higher studies වලට ආවට මම මෙහි specialize කරා ඊට පස්සේ accounting. මම masters එකක් කරා accounting වලින්. ඇත්තටම මම accounting industry එකේ වැඩ කරා යම් කාලයක්. ඊට පස්සේ ඇත්තටම මම realize කරා මගේ ඇඟේ තියෙන low. ඊට පස්සේ මම ආයි legal field එකට ආයෙන්ට වුණා. මෙහි ඇත්තට මෙච්චර ලේසි නැහැ. overseas qualified legal professional කෙනෙක්ට මෙහි enter වෙන්න industry එකට. ඉතින් ඒකේ exams තියෙනවා ගොඩක්. ඒවා කරලා ඊට පස්සේ මම ඇත්තටම 2019 තමයි මෙහි admit වුණේ solicitor කෙනෙක් විදියට. කොහොමද මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔබ සාමාන්‍ය මේ වෘත්තිකත්වයට ගේන්නේ? මම ඇත්තටම මගේ ජීවිතේ පුරාම මම එක තැනක නෙවෙයි හැමදාම වැඩ කරලා තියෙන්නේ. මම කියන්නේ মালටි ටාස්කින් ගොඩක් තැන්වල මම එක 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 කාලේ වැඩ කරලා තියෙනවා. දැනටත් මම නීති වෘත්තිය ප්‍රැක්ටිස් කරනවා. ඊට අමතරව මම විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරියක විදිහට වැඩ කරනවා. ඉතින් මම මේ දෙක බැලන්ස් එකේ අරගෙන යනවා. මොකද මම කැමති අර කියන්නේ තියරි එක දැනගෙන ඒක ප්‍රැක්ටිස් කරන අතරේ මේ ප්‍රැක්ටිස් එක තුල මම ලර්න් කරනවා ගොඩක් දේවල්. ඔබ කිව්වා ඔබ සොලිස්ටර්වරියක් කියලා. සමහරවිට මේ බලන් ඉන්න ඇට කල්පනා කරන කවුද මේ බැරිස්ටර් කවුද සොලිස්ටර් කියලා. මෙහෙමයි ඒක බැරිස්ටර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් උසාවියක මෙහි කෝට්ස් වල ද ට්‍රයල් කරන ලෝයර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ වෙනම ක්වොලිෆිකේෂන්ස් එක්ක ගිහිල්ලා ලෝයර්ස්ලා තමයි. බට ඒගොල්ලෝ ඊට වඩා ඇඩ්වාන්ස් විදියට එයාගේ ඒරියා එක ප්‍රැක්ටිස් කරලා ඉන්න අය. සොලිසිටර් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් කලාවට අපි ඒක නිකන් পেපර් වර්ක් ටික කරන සාමාන්‍ය පොඩි මැටර්ස් වලට සොලිසිටර් කෙනෙක් අපිය වෙන්න පුළුවන්. බට් නමුත් බැරිස්ටර් කෙනෙක් කියන්නේ ඒගොල්ලෝ ක්ලයන්ට්ස් ලාත් එක්ක ඩිරෙක්ට්ලි කමියුනිකේට් කරන්නේ නැහැ. බැරිස්ටර් කෙනෙක් ලෝයර් කෙනෙක් හරහා සොලිසිටර් කෙනෙක් හරහා තමයි ක්ලයන්ට්ව කනෙක්ට් වෙන්නේ. ඉතින් එතකොට සොලිසිටර් තමයි ඉන්ස්ට්‍රක්ට් කරන්නේ, බැරිස්ටර් තමයි කෝට් එකේ අපිය. අපිට ජීවිතයේ ඇති වෙන පටලැවිලි ගිහිල් කරගන්න. එහෙනම් නැත්නම් අපි සාමාන්‍ය පොදු වචනෙන් කිව්වොත් අපි ඕනෙක දෙන්නේ අපි ලෝයර් කෙනෙක් හම්බෙන්න යන්න ඕනි කියලා. Fairgo legal service මොනවාද රමණී මේක තුල ඔයා ඔෆර් කරන්නේ මිනිස්සුන්ට? නැත්නම් මොනවාද මේක ඇතුලේ තියෙන කතන්දරේ? ඇත්තටම අපි ජෙනරල් ප්‍රැක්ටිස් එකක් විදිහට තමයි මේක කරගෙන යන්නේ. මේකෙදි අපි මේන් ප්‍රැක්ටිස් ඒරියාස් විදිහට ෆැමිලි ලෝ, මයිග්‍රේෂන්, ඊට අමතරව කන්වෙන්සින් ඇන් ප්‍රොපර්ටි සහ කමර්ෂල් කොන්ට්‍රැක්ට්ස්. දැන් විශේෂයෙන්ම මේ පවුලෙන් තොර හෝ පවුල තුල බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. තම සංවේදී. ඒ වගේම හැමෝටම මේ සබ්ජෙක්ට් එකේ ටිකක් කතා කරන්නත් බයයි. බොහෝ වෙලාට එන ප්‍රශ්නයක් තමයි මම මේ ෆැමිලි ලෝ එකත් එක්ක එන්නම් මේ අපි කිව්වොත් අපි කියන දේ එළියට යයිද? රමණි මොකද්ද වෙන්නේ ඔයගාවට ඉන අයට? ඔව් ඇත්ත. මං හිතන්නේ අපි ගොඩක් කලාවට නීතියෙන් දුරස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ අපේ ඒ කොමන් ලෝ ස්ට්‍රක්චර් එක ඇතුළේම මිනිස්සු නීතියට බය වෙන්න ඕනි. ඒක අවශ්‍යයි. මොකද එතකොට තමයි ලෝ බයින්ඩින් පර්සන් කෙනෙක් සිටිසන් කෙනෙක් හැදෙන්නේ. හැබැයි නීතියට බය වීමෙන් කියන්නේ නැහැ මේ නීතියේ පිහිට පතන්න බය වෙන්න ඕනි කියන එක. නීතියේ ලෝයර් කෙනෙක් එක්ක තමන්ගේ ප්‍රශ්න කතා කරන්න බය වෙන්න ඕනි කියන එක මං හිතන්නේ ඒක අපි ඇක්සෙප්ට් කර යුතු දෙයක් නෙවෙයි. අනිත් එක තමයි දැන් ලෝයර්ස්ලාට තියෙන ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් එතික්ස්. අපිට කිසිම ආකාරයක ක්ලයන්ට් කෙනෙක්ගේ ইনফরমේෂන් එකක් ඩිස්ක්ලෝස් කරන්න බෑ අධිකරණයේ ඇර. ඒක රයිට් එකේ ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් අය දැනුවත් මදි.
ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මම මේක කිව්වොත් මේක එළියට යයිද මට මොන හරි මට ඉන්සල්ට් එකක් වෙයිද ඒ වගේ හිතන වෙන්න පුළුවන්. නමුත් කිසිම ආකාරයක මෙහි නීතිය ඇතුලේ ලෝ එකෙක්ට බෑ තමන්ගේ ක්ලයන්ට් කෙනෙක්ගේ ইনফরমේෂන් එකක් ඩිස්ක්ලෝස් කරන්න වෙන කිසිම ආකාරයක. කෙනෙක් ඇයි ලෝ එකෙක් නැත්නම් සොලිසිටර් කෙනෙක් තෝරාගත යුත්තේ? මහිතන්නේ වැදගත් ප්‍රශ්නයක් සහන. ඒ කියන්නේ දැන් මිනිස්සු මේක එක එක අපේ තියෙන දැන් ගොඩක් කලකට දැන් අපි හිතමුකෝ අපි ගොඩක් මයිග්‍රන්ට්ස් ළම හේ ඉන්නේ. එතකොට එක එක ඒගොල්ලන්ගේ වෙන වෙන එක්ස්පෝෂර් එකක් තියෙන ඒගොල්ලන්ගේ රටේ ලෝ එකත් එක්ක ඒගොල්ලෝ ඩීල් කරපු විදිය. ඉතින් මෙහි ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් මෙහි ඩිවෝස් එකක් ගත්තොත් ඒක ෆෝල්ට් බේස් එකක් නෙමෙයි. අපි හොයන්නේ අනිත් පාටියගේ වැරද්ද මොකද්ද කියලා. අපි හොයන්නේ එතන මෙයාට දැන් තියෙන රයිට් එක මොකක්ද? මේ ෂූ එකකින් අෆෙක්ට් වෙන අයට තියෙන රයිට්ස් මොනවාද? ඒක තමයි අපි මෙහි ફોකස් කරන්නේ. ළමයි සම්බන්ධයෙන් ගත්තොත් ළමයි සම්බන්ධයෙන් පේරන්ටි ප්ලෑන් එකකට ගිහිල්ලා ළමයිගේ බෙස්ට් ඉන්ට්‍රෙස්ට් ඔෆ් ද චයිල්ඩ් තමයි මෙහි ප්‍රයිම් සිට මේකප් ලෝකෝට් එක කන්සිඩර් කරන. ඉතින් එතකොට ළමයින්ගේ පැත්තෙන් ඒ ફોකස් වෙනවා. ඊට පස්සේ ෆයිනෑන්ෂල් පැත්තෙන් ප්‍රොපර්ටි සෙටල්මන්ට් එකක් ගිහිල්ලා එතකොට ඒක නීතියේ ආකාරයට දෙන්නට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩිවෝස් එක ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි නීතිඥවරයෙක් අවශ්‍ය වෙන්නේ ටිකක් කොම්ප්ලිකේටඩ්. මොකද අර දැන් ඒ අදාළ පුද්ගලයා මාය මානසික අතතියක ඉන්නේ. යාට හෙල්ප් එකක් ඕනි. හෙල්ප් එක නීතියම විතරක් නොවෙන්න පුළුවන්. ඉතින් අපි ගාවට ආවොත් අපිට තේරුණොත් එයාට අනිවාර්යෙන් මානසික පීඩනයක් තියෙනවා. මෙයාට කවුන්සලින් ඕනි කියලා අපි අනිවාර්යෙන් ඒගොල්ලෝ යොමු කරන අදාළ තැන්වලට. ඇත්තටම අපි දැන් ෆැමිලි ලෝ එක ගැන කතා කරන්නේ ඕක ළඟින්ම එන එකක් තමයි මේ රමණී ඊළඟට මේ මයිග්‍රේෂන් ලෝ එක. මොකද හේතුව දැන් ඉස්සර බෝට්ටුවෙන් ආපු අය දැන් හිතනවා පීනගෙන හරි එන්න පුළුවන් නම් මේ රට ගොඩ වදින්න. මයිග්‍රේෂන් ලෝ එක ගැන බොහෝ දෙනෙක් හොයනවා කතා කරනවා. හැබැයි බොහෝ කප්පංකාරයෝ සල්ලි ගන්නවා. කොතෙන්ද මේ වෘත්තිය ස්ථානගත වෙන්නේ මයිග්‍රේෂන් ලෝ එක? මයිග්‍රන්ට් කෙනෙක් විදිහට මෙහෙ එනවා නම් ආකාර තුනක් අතර මේන්නේ තියෙනවා. ස්කිල් මයිග්‍රන්ට්, ඊට පස්සේ එම්ප්ලොයි නොමිනේෂන්, අනිත් එක තමයි බිස්නස් වීසා. එහෙම නැත්නම් ෆැමිලි රිලේටඩ් දෙන් කවුරු හරි ඉඳලා ස්පවුස්, ඒ කියන්නේ පේරන්ට් වීසා, ඊට පස්සේ ස්පවුස් වීසා, එහෙම තියෙනවා කැටගරි එක. ඉතින් අරව තමයි මේන්ලි තියෙන්නේ. ඉතින් ඒකෙදී ස්කිල් මයිග්‍රේෂන් ගත්තොත් අනිවාර්යයෙන්ම මෙහෙට රෙකග්නයිස් ස්කිල් එකක් අදාළ පුද්ගලයාට තියෙන්නේ. ඊට අමතරව ඉංග්‍රීෂ් ටෙස්ට් එකක් කරලා ඒක සමහර ඔක්යුපේෂන්ස් වලට තියෙනවා හයි ලෙවල්. නමුත් සමහර ඔක්යුපේෂන්ස් වලට එහෙම නැහැ. ලෝව ලෙවල් එකේ ඉංග්‍රීෂ් ඇති ඒගොල්ලන්ට මේ එන්න මෙහෙට. ඔබ කිව්ව මූලික තෙවැදුරුම් වැඩපිළිවෙලේ, ඒ කියන්නේ අපි ගත්තොත් ස්කිල්ඩ් හරි බිස්නස් හරි, මේවට මේ වයස හරස් වෙන තැන් තියෙනවා? ඔව් තියෙනවා. තියෙනවා මෙහෙමයි. ස්කිල් මයිග්‍රේෂන් වලට ඊවන් එම්ප්ලොයි නොමිනේෂන්ස් වලටත් එක්සෙප්ෂනල්ස් තියෙනවා. බිලෝ 45 තමයි වයස, අරුදු 45 අඩු වෙන්න ඕනේ. හැබැයි සමහර වීසා තියෙනවා ටෙම්පරරි වීසා, 45 අයටත් ඔප්ෂන්ස් තියෙනවා. උදාහරණයක් විදිහට 42 වීසා කියලා එම්ප්ලොයි නොමිනේෂන් වීසා එකක් තියෙනවා. ස්කිල් එක තියෙනවා නම් එයාගේ අනිත් ක්වොලිෆිකේෂන්ස් එයා කම්ප්ලීට් කරලා තියෙනවා නම් එයාට ඕවර් 45 වුණත් එම්ප්ලොයර් කැමති නම් ස්පොන්සර් කරන්න එයාට එන්න පුළුවන්. යන්න කියන්නත් බෑ. හැබැයි අපිට පුළුවන් මිනිස්සුන්ට එන්න කියන්න හම්බෙන්න. අපි අවසාන වශයෙන් මං අහනවා, මේ රට තුල අපේ ලාංකීය ජනතාව බොහෝ වෙලාවට අභියෝග වලට මුහුණ දෙනවා. බය නැතුව කතා කරන්න කියලා නේද ඔබ කියන්නේ? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපිට මැදිහත් විය හැකි අපේ ප්‍රැක්ටිස් පරාසය ඇතුලේ කරන වැඩ සම්බන්ධයෙන් ඕනම අවස්ථාවක කතා ගන්න පුළුවන්. ඒක අපේ මැන්ඩේට් එක ඇතුලේ නෙවෙයි වුණත් අපි අදාළ ආයතන වලට යොමු කිරීමක් හරිය අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. ඒක නිසා ඕනම අවස්ථාවක කතා කරලා අවශ්‍ය නීති උපදෙස් ලබා ගන්න පුළුවන්. හෙට දවසේ නීතිය පිළිබඳ ෆයාගෝ ලීගල් සර්විස් ගැන කතා කරන්න අවස්ථාවක් ආවොත් ඇය තමයි හමුවේ. ගමනි තොටගම ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. බොහොමත්ම ස්තුතියි සහන් අද මේ අවස්ථාව ලබා දුන්නට. බලමු අපි ඉස්සරහදී කොහොමද අපි යම් සේවයක් අපේ කමියුනිටි එක ඇතුලේ කරන්නේ කියලා. ඉස්සරහා බලාගෙන ජීවිතයේ අභියෝග හමු වෙයි. ඔබට ඇය පෝලිම පැනලා ඇගේ වෘත්තියත් සමග අත්වල වෙනවා. බියක් සැකක් නැතුව යන්න. නීතිය ඔබ සුරක්ෂිත කරනවා. ඒ සුරක්ෂිතභාවයට හෙට දවසේ ඇය ඔබව කැඳාගෙන එන්නේ. අපි ආයේ හමුයි තවත් දවසක.